අපි අද අලුත් විදිහේ මාස්ක් එකක් හදාගමු. මේ විදිහට කොටන් රෙදි කෑල්ලක් මම අරන් තියෙනවා. සෙන්ටිමීටර 32ක් දිග හා සෙන්ටිමීටර 21ක් පළලින් තමයි මේ රෙදි කොටස අරන් තියෙන්නේ. දැන් අපි දෙකට නමාගමු මේ විදිහට. ඊට පස්සේ ඉහළටත් මේ ආකාරයට නමා ගන්න ඕනි. මේ විදිහට තමයි ඊට පස්සේ පේන්නේ. දැන් අපි මිනි ලකුණු කරගමු. මම මේ පෙන්වන ස්ථානයෙන් සෙන්ටිමීටර 5ක් ලකුණු කරගන්න. ඊට පස්සේ පහළ සිට ඉහළට සෙන්ටිමීටර 3ක් ලකුණු කරගන්න. ඊට පස්සේ නැවතත් මෙන්න මේ ස්ථානයෙන් සෙන්ටිමීටර 4ක් ලකුණු කරගන්න. ඊට පස්සේ අපි රේඛාවකින් මේ ස්ථාන යා කරගමු. දැන් මෙන්න මෙතනින් අපි සෙන්ටිමීටර 4ක් ඇතුළට ලකුණු කරගන්න ඕනි. ඒ වගේම අනිත් පැත්ත හරවලා ඒ ස්ථානයේ සෙන්ටිමීටර 4 ලකුණු කරගන්නට ඕනි. දැන් කපාගමු අපි ලකුණු කරගත්ත රේඛාවන් දිගේ. දැන් අපි දිග අරගන්න ඕනි. මේ විදිහට තමයි පේන්නේ ඔයාලට. දැන් මේ සම්පූර්ණයෙන්ම දිග ඇරියාම අපි මේ විදිහට දෙකට නමාගමු. හරි මැද්දෙන් නමාගෙන මේ දෙපැත්තේ තියෙන මේ ස්ථාන දෙක අපි මහ ගන්නට ඕනි. ඒ බලන්න මම මහන විදිය. මේ මහගත්තට පස්සේ අපි දිග ඇරලා මෙන්න මේ මම නමන විදියට නමා ගන්න. හරියටම මේ මහගත්ත ස්ථාන දෙක එකට සිටින්නට ඕනි. දැන් මම ඉලාස්ටික් කොටස් දෙකක් අරන් තියෙනවා සෙන්ටිමීටර 19ක් දිගට. ඔයාලට පේනවා ඇති අපි ඉස්සෙල්ලා මාක් කරගත්ත ස්ථාන දෙකක් එන්නේ ස්ථානෙන් තමයි අපි ඇතුල් කරන්නේ ඉලාස්ටික් එක. ඇතුල් කරලා මෙන්න මේ ආකාරයට තියලා පින් එකකින් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අනෙත් කොන අරගෙන පහළ මෙන්න මේ ස්ථානයෙන් තියලා එතනත් පින් කරගන්න ඕනි. ඊට පස්සේ අනිත් පැත්තෙත් ඒ විදිහටම කරන්න. ඉලාස්ටික් එක ඇතුල් කරලා පින් සවි කරගන්න. ඔයාලට හරි පහසුයි මේ මාස්ක් එක හදාගන්න. ලොකු වෙලාවක් යන්නේ නැති නිසා. ඒ වගේම නාසය මුඛය හොඳින් ආවරණය වෙනවා මේ මාස්ක් එකෙන්. ඒක තමයි අපි මාස්ක් එකකින් බලාපොරොත්තු වෙන වැදගත්ම දේ. මෙන්න මේ ආකාරයට තියලා මම මේ පෙන්න ස්ථාන පමණක් මහ ගන්න.
ඉලාස්ටික් අසෝනය ස්ථාන අපි දෙපාරක් විතර මහගන්න ඕනේ. එතකොට ඇදෙනකොට ගැලවෙන්නේ නැහැ. මෙන්න මේ ස්ථානයෙන් මැස්ම නවත්තන්න ඕනි. දැන් මේ තියෙන මැහුවට පස්සේ අපි ඉතුරු කරගත්ත මේ ස්ථානයෙන් අපි හොඳ පිට හරව ගමු. දැන් හොලින් මුළු සකස් කරගන්න අපි මේතුරු කරගත්ත ස්ථානය ඇතුළට නමලා හරියට සකස් කරගමු. ඊට පස්සේ අපි ලකුණු කරගත්ත සෙන්ටිමීටර 4ක ස්ථානය අපි මේ විදිහට දෙකට නමලා පින් කරගන්න ඕනේ. ඒ වගේම අනිත් පැත්තෙත් ඒ විදිහටම නමා ගන්න. දැන් මම පෙන්වන පරිදි මහා ගන්න ඔයාලා. දැන් මේ මම මහන විදියට වටේට අවුට්ලයින් එක මහ ගන්න ඕනි. එතකොට තමයි මාස්ක් එක නීට් වෙන්නේ. දැන් මේ තියෙන අපි මහලි වරුණාම පේන ආකාරය. දැන් මේ කොටස අපි හොඳින් අයන් කරගන්න ඕනි. අපි ඇතුළට නමපු ස්ථානය මේ විදියට එළියට අරගෙන නැවතත් අපි පිටින් අයන් කරලා නීට් කරගමු. දැන් මේ මාස්ක් එක මහලා ඉවරයි. හොඳින් කවර් වෙනවා. ඔයාලට පේනවා. මේ තියෙන්නේ අපි පැළඳුවම පේන ආකාරය.